අපි අද දවසේදී කලින් සඳහන් කරපු විදිහටම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි රටට වැදගත් ක්‍රීඩාවක් පිළිබඳව. ඒ තමයි මල්ල ක්‍රීඩාව පිළිබඳව අපි කතා කරන්න සූදානම් ඉන්නේ. මේ මල්ල ක්‍රීඩා සංගමයේ පරිපාලන වෙනස් වීමත් එක්ක මල්ල ක්‍රීඩා සංගමයට විවිධාකාරයේ චෝදනා එල්ලුණා, විවිධාකාරයේ බලපෑම් එල්ලුණා. ඒ අතරින් අපිට පහුගිය දවසක අහන්න ලැබුණා මේ මල්ල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ලෙස සුගත් තිලකරත්න මහත්මයා පත් වෙද්දී ක්‍රීඩකයන් තුළ ඒ වගේම අපි තුළ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. නමුත් මේ බලාපොරොත්තුව ඒ ආකාරයෙන් ඉෂ්ට වෙන්නේ නැහැ කියන තැනට කටකතා අපිට අහන්න ලැබුණා. ඉතින් ඒ නිසා අපි කල්පනා කරා ඇත්ත වශයෙන්ම මොකද්ද මල් ක්‍රීඩා සංගමය තුළ සිද්ධ වෙන්නේ කියන කාරණය පිළිබඳව කතා කරන්න සුගත් තිලකරත්න මහත්මයා සම්බන්ධ කරගන්න. ඒ වගේම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පරිසාධන මට්ටමට ළඟා වෙලා ඉන්න මැරතන් ක්‍රීඩිකා නිලුකා ගීතානි යම් කිසි චෝදනාවක් එල්ල කරනවා සුගත් තිලකරත්න මහත්මයාට. අපි බලමු මේකේ සත්‍ය අසත්‍යතාවය මොකක්ද කියලා ඔබට තීරණය කරන්න හැකි වේවි මේ කතාව අහලා. සුගත් තිලකරත්න මහත්මයා අපිට කියන්නකෝ, දැන් ඔබ ඒකාධිපති පාලනයක් ගෙනියනවා කියලා අපිට කතාවක් අහන්න ලැබිලා තියෙනවා. මොකක්ද මේ කතාව ඇත්ත නැත්ද? ඇත්තටම මම හිතන්නේ මෙහෙමයි, සමහර අවස්ථාවලදී විශේෂ බලපෑම් වෙනවා, විවිධ බලපෑම් වෙනවා. ඒ බලපෑම් වලට කියන්නේ මම හරියට කියන්නේ යාලා අවශ්‍ය දේ මම ඉස්සර නොකරාම තමයි මේ වගේ ගැටලු ඇති වෙන්නේ. මොකද ඇත්තට මම ආවේ ක්‍රීඩාවට යහපතක් කරන්න මිසක් විවිධ පුද්ගලයන්ගේ ඕනෑපාකම් ඉෂ්ට කරලා කියන්නේ මෙතන මේ කියන්නේ මේක මල්ලගෙඩ සංගමයෙන් මිසක් මේක ඇත්තට මේ මිනිසුන් පිටරට යන ඒජන්සියක් නෙමෙයි මේක. ඉතින් ඒ තත්ත්වයට පත් කරන්න මම කැමති නැහැ. ඒවා මම ප්‍රතික්ෂේප කරපු නිසා තමයි මේ විවිධ චෝදනා මට දැන් ඉල්ල වෙන්නේ. ඒ කියන්නේ ඔබ සඳහන් කරන්නේ මේ යම් කිසි තරගාවලි වලට යන්න ඉල්ලලා අවස්ථාව නොලැබිච්ච කට්ටිය තමයි ඔබට චෝදනා කරන්න කියලා. ඇත්තටම එහෙම සමහර බලපෑම් සමහර ළමයි ඇතුළත් කරන්න කියලා එහෙම බලපෑම් ආවා. ඒ වගේම සමහර සංචාර වලට කියන්නේ යන්න අවසර ඉල්ලලා තිබ්බා. ඒ වගේම සමහර අවස්ථාවල් කියන්නේ මට කියන්නේ හරිදී පැහැදිලි නොකර සමහර අවස්ථාවලදී මට විවිධ මේ ආරාධනාවන් ගෙන්නලා දෙන්න කියලා තිබුණා. නමුත් ඒවා මම ප්‍රතික්ෂේප කරපු නිසා තමයි මේ විවිධ චෝදනා මට දැන් ඉල්ල වෙන්නේ. දැන් ඔය බලපෑම් කරපු අය ඔබට නම් වශයෙන් සඳහන් කරන්න හැකියාවක් තියෙනවද? අතරම නම් වශයෙන් කියන්න බල මම හිතන එක සුදුසු නැති වෙයි කියලා. නමුත් ඒ පුද්ගලයන්ට මම ඊයේ තිබුණා කමිටු රැස් වීමේදී මම පැහැදිලිව කිව්වා ඒ කට්ටියටම. මම හිතනවා ඒ කට්ටිය තමුගේ කීපු කෙනා මිනිස්සු කවුද කියලා දන්නවා එයාලා. හැබැයි අපිට නම් අහන්න ලැබුණේ වෙනත් කතාවක්. ඔබ මේ කමිටු රැස්වීම තුලදී අනිත් නිලධාරීන්ගෙන් ඔබේ සෙසු නිලධාරීන්ගෙන් සමාවිල්ලුවා කියලා. මොකක්ද ඒ කතාව? මෙහෙම සමාවිල්ලුවට කියන්නේ මොකක්ද, මේ තායිලන්ඩ් ඕපන් තරගාවලියට ඇත්තට අපේ සිලෙක්ෂන් කමිටු එකක්වත් තිබ්බේ නැහැ. අපි ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුවත් කළා තියෙනවා තේරීම් කමිටු අපි නම් ගෙවලා තියෙනවා. නමුත් අපිට නම් එවලා නැහැ. එහිදී මම කතා කරා, කතා කරලා පස්සේ ක්‍රීඩා අධ්‍යක්ෂකට සහ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂවරයෙක් මට කිව්වේ සභාපතිතුමාට පුළුවන් කියලා. නමුත් මම මගෙත් සමග තමයි, මම කමිටු සමාජිකින් කීප දෙනෙක් සමග තමයි කර ළමුන් තේරුවේ. හොඳයි, ඒ කියන්නේ ඔබ සහ ඔබට හිතවත් පිරිසක් තමයි මේ තේරීම් සිදු කළේ. එතනදී ඔබ විශ්වාස කළේ සමාව ඉල්ලන්න තරම් වරදක් ඔබ අතින් සිදු වුණා කියලාද? එහිදී එකම ප්‍රශ්නයක් මතු වුණේ, එක ක්‍රීඩකෙක් කියන්නේ ඔහුත් ශ්‍රී ලංකා නම්බර් 1 වුණ ක්‍රීඩකයා, ඔහු තේරුවේ ඇයි කියලා. නමුත් මම එහිදී මේ උත්තර දුන්නේ ඔහුගේ මම ඊට වඩා හොඳ කාලයක් බලාපොරොත්තු වෙනා කියලා. ඊට පස්සේ නමුත් කිව්වා මේ ඒක වැරදි කියලා. මම කිව්වා හරි, ඒක විතරක් තමයි, ඒක විතරක් නම් වැරද්ද, මම ඒ වැරද්ද විතරක් මම බාර ගන්නම්. හැබැයි මම ළමයාගේ යහපත වෙනස රටේ ක්‍රීඩා වෙනු කරේ, මගේ ළමයෙක්වත් කාගේවත් ළමයෙක් නෙවෙයි, ළමයි රටේ ළමයි. එහෙම ඔයාලා හිතනවා නම් මට ඒක බාර ගන්න ප්‍රශ්න නැහැ. මොකද මං ඒ ළමයා යවන එක ලංකාවේ පළවෙනිම යවන එක වැරදි නම් ඒකේ වැරද්දම බාර ගන්නකෝ ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක තමයි මම කිව්ව එකම දේ. හොඳයි, ඔබ ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරගාවලියේ සඳහා සහභාගී වෙන අවස්ථාවේදී ඔබේ කාර්යාලයේ අගුළු දාලා ගියා කියලා කටකතාවක් ඇති වුණා. ඒ වගේම ක්‍රීඩා මල්ල ක්‍රීඩා සංගමයට එන විද්‍යුත් තැපැල් ලිපි විවෘත කිරීම සහ සාමාන්‍ය තැපැල්ෙන් ලැබෙන ලිපි විවෘත කිරීමත් තහනම් කළා කියලා අපිට ආරංචියක් ලැබුණා. ඒකට නෙවෙයිද ඔබ සමාවිල්ලුවේ? මම හිතන්නේ ඒකට උත්තරේ අපේ වර්තමාන ලේකම්තුමා උත්තරේ දුන්නා. මම හිතනවා මම ඒ වගේ දෙයක් කරන්න තරම් මේ පහත්මත්වයට වැටිලත් නැහැ. ඒ වගේ දෙයක් කිරීමට අවස්ථාවකුත් නැහැ. එහෙම කිසි කෙනෙකුට මේ කියලාත් කියලා ගියත් නැහැ, කිව්වත් නැහැ හැම දෙයක්. හොඳයි, අපි ලේකම්තුමාගෙන් කරපු විමසීමකදී ලේකම්තුමත් මේ කතාව ප්‍රතික්ෂේප කරා. ඔහු සඳහන් කළේ එහෙම දෙයක් සිදු වුණේ නැහැ කියන කාරණේ. කොමනත් මල්ල ක්‍රීඩිකාවන් අතරින් දැන් මේ ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ ක්‍රීඩකින් දෙන්නෙක් විතරයි. එකෙක් තමයි අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ. ඔහු ලංකාවේ පදිංචි කෙනෙක් නෙවෙයි, නමුත් ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරනවා. ඔහු නිලුකා ගීතානි රාජසේකර තමයි අනිත් කෙනා.
නිලුකා ඔබට යම්කිසි චෝදනාවක් කරනවා එහි ඉඳලා මාධ්‍ය හමුවේ ඇය සඳහන් කරලා තිබුණා වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලුවා ඇය යම්කිසි අවස්ථාවකදී ඇගේ රෝගී තත්ත්වයක් පිළිබඳව නමුත් ඔබ ඒ සඳහා දැක්වේ හොඳ ප්‍රතිචාරයක් නෙමෙයි ඔබ ඒක නොසලකා හැරිය කියලා ඇය කියනවා මොකද්ද මේ ගැන ඔබට කියන්න තියෙන්නේ අහ දැන් මම ගියේ ක්‍රීඩකින් බාරව නෙවෙයි මම ගියේ මල්ලකල කියන්නේ සතිවාරයේ සහභාගී වෙනවා ක්‍රීඩා ඉස්සරේ බලන්න ගියා නමුත් ඒ ක්‍රීඩිකාව බාරව කළමනාකරණයක පුහුණු කරෙක් සහභාගී වුණා. නමුත් මෙහිදී ඇය වෛද්‍ය ප්‍රතිකාර මගින් ඉල්ලුවේ නැහැ. ඇගේ අඩුතරමේ ඔහුගේ පුහුණු කරුවත් ඒ සම්බන්ධව කිසිම දෙයක් කතා කරේ නැහැ. මා ඇතර අපි දන්නේත් නැහැ ඇයට අසනීපයක් තියෙනවා කියලා. හොඳයි මම හිතන්නේ ඇය සඳහන් කරන්නේ මේ එහෙදි සිදුවෙච්ච දෙයක් ගැන නෙවෙයි මම හිතන්නේ යන්න කලින් සිදුවෙච්ච දෙයක් පිළිබඳව නිලුකා අපිට සම්බන්ධ කරගැනීමේ හැකියාවක් තිබෙනවා නිලුකා අපිට කියන්න දැන් ඔබ සුගත් තිලකරත්නට දැනුම් දීමක් කළා ඔබ යම්කිසි රෝගී තත්වයක් පිළිබඳව ඔහුගේ ප්‍රතිචාරය ඒ අවස්ථාවේදී මොකක්ද වුනේ රෝගී තත්ත්වයේ මුල් ලංකාවෙම ඉස්පෝට් කරන සල්ත්‍රිය හැමෝම දන්නා මට 2009 ඉඳලා ඉස්පෝට් ඇස්මා කියන ලෙඩේ තියෙන්නේ කියලා විශ්ත් එකේවා ඉතින් ඒක සුගත අය ඇත්තටම දැනගෙන ඉඳලා නැහැ. ඉතින් එයා හැබැයි දැනගත්ත වෙලාව තමයි එයා මට කිව්වා ලෙඩෙක් නම් ඔයා කොහොමද දුවන්නේ කියන එක. ඒක එයාලට බයක් කියලා. හොඳයි දැන් නිලුකා සඳහන් කරනවා මුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේම දැනගෙන හිටියා නමුත් මල්ල ක්‍රීඩා සභාපතිවරයා ඒ පිළිබඳව දන්නේ නැහැ කියලා. දැන් සුගත් තිලකරත්න මහත්මයාට යම්කිසි බයක් ඇති වුණා මේ රෝගී තත්වයකින් පෙළෙන නිලුකා මේ තරගාවලියට යවන්න. ඇයි ඔබට බය වෙන්න ඒ වගේ හේතුවක් තිබුණේ සහ නිලුකාගේ ඉල්ලීමට සංගමේ ප්‍රතිචාරය වුණේ මොකද්ද? සම්පූර්ණ වැරදි. ඇයට අසනීප තත්ත්වයක් තියෙනවා නම් කියන්නේ අපිට නොසඟව යනවා නම් නමුත් ඇයිගේ සැමියා තමයි ඇයට මෙහෙම අසනීප තත්ත්වයක් තියෙනවා කියලා සංගමයට ලියුමක්ිනක් දුන්නේ ඔහුට ඒ සඳහා සහභාගී වෙන්න ඕනේ කියලා. ඉතින් ඒක මට තනි තීරණයක් ගන්න බෑ මම අපේ පැවති මේ සමාජික කමිටුවට දැම්මා. කමිටුවෙන් තීරණයක් ආවා මෙහෙම කියන්නේ ඇය අසනීප තත්ත්වයක් ඉන්නවා නම් ඇය කියන්නේ අනිවාර්යෙන් ලෝක ශූරතාවට යන්න බෑ ඒ ප්‍රතික්ෂේප වෙනවා කියලා. කියන්නේ ඒ වෙනකොට කිසි කෙනෙක් දන්නේ නැහැ ඇයට මෙහෙම කිසිම කියන්නේ රෝග තත්ත්වයකින් පෙළෙනවා කියලා කිසිම කෙනෙක්ට. කමිටුවේ තීරණයක් ගත්තා මේ ක්‍රීඩා වෛද්‍යකින් ඇය මේ ක්‍රීඩාවලියට තරඟවලියට යාම සඳහා සුදුසු නැද්ද කියන එක වෛද්‍ය ක්‍රීඩා වෛද්‍යකින් අපිට වාර්තාවක් ලබාගෙන අපේ ලිපිගුණවල තබා ගන්න. ඉතින් මම හිතන්නේ ඒකට තමයි අපි සූදානම් වුනේ. හොඳයි දැන් නමුත් මම හිතන්නේ ඇය වැරදි ප්‍රචාරයක් කරලා තියෙනු. හොඳයි නිලුකා සඳහන් කරනවා ඇයට ස්පෝර්ට්ස් ඇස්තමා එහෙමත් නැත්නම් ක්‍රීඩා වේදී ඇතිවන හතිය රෝගය තිබෙනවා කියලා. එතකොට මල් ක්‍රීඩා සංගමේ සභාපතිවරයා සඳහන් කරන්නේ මේ රෝගී තත්ත්වය නිසා සමහර විට ඇයට ක්‍රීඩා තරගාවලිය සඳහා නුසුදුසෙක් වීමට හේතුවක් බවට පත් වෙනවා කියලා. මෙහි ඇත්ත නැත්ත පිළිබඳව අපි දැනගන්න අපි සූදානම් මේ අවස්ථාවේදී සම්බන්ධ කරගන්න ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී තුමෙක් වෛද්‍ය නිලධාරී ලාල් ඒකනායක මහත්මයා මේ අවස්ථාවේදී අපත් සමගින් සිටිනවා. ලාල් ඒකනායක මහත්මයා වෛද්‍යතුමනි අපිට කියන්නකෝ මේ මොකක්ද මේ ස්පෝර්ට්ස් ඇස්මා කියන රෝගී තත්ත්වය? ස්පෝර්ට්ස් ඇස්මා කියන එකේදී වෙන්නේ ඇත්තනම ක්‍රීඩා කරලා ඉවර වෙලා ක්‍රීඩා තරගයක් දුවලා හරි ක්‍රීඩා කරලා ඉවරලා ටික වෙලාවකට පස්සේ ගොඩක් වෙලාට විනාඩි 5කට 10කට විතර පස්සේ ඒ ක්‍රීඩකයෝ ක්‍රීඩිකාව පැදුම රෝගයේ ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒ කියන්නේ සමහර විට හතිය වගේ වෙන්න පුළුවන්, අසාමාන්‍ය හතියක් වෙනවා, ඒ වගේම කැස්ස වගේ වෙන්න පුළුවන්. මේක ක්‍රීඩකයෙකුට අවදානම් තත්වයක්ද? නෑ, ඒකට අවධානම් සත්‍ය නැහැ. හැබැයි මේක මේ සත්‍ය අඳුර ගන්නවා. ඒ ලක්ෂණ අඳුර ගන වෙලාවල හරි ප්‍රතිකාර කරොත් මේ දෙකේ කිසිම විදිහට දක්ෂතාවයන් වලට කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. හොඳයි වෛද්‍යතුමනි අපිට පැහැදිලිව සඳහන් කරන මේ කාරණේ දැන් මේ ස්පෝර්ට්ස් ඇස්මා කියන රෝගී තත්වයෙන් පෙළීම ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වීමට යම් කිසි ආකාරයක නීතිමය බාධාවක් ඇති වෙන තත්වයක්ද? නෑ, කිසිසේත්ම නෑ. මම ගොඩක් අඳුරගෙන තියෙන ක්‍රීඩිකාව මේ වගේ ස්පෝර්ට් ඇස්මා කියන එක තියෙනවා කියලා ඒක නිසි ප්‍රතිකාරවල 100%ක් දුව වෙන විතරක් නෙවෙයි පර්ෆෝමන්ස් වල කිසිම බාධාවක් එන්නේ. හොඳයි එතකොට මේ නිලුකා ගීතානි රාජසේකර මේ රෝගයෙන් පෙළෙනවා කාලයක ඉඳලා එතකොට ඇය වෛද්‍ය ඒකකින් ප්‍රතිකාර ලබාගෙන තියෙනවද මේ වෙනකොට ප්‍රතිකාර ගන්නවද කොහොමද ඒකේ තත්ත්වය? මේ ඒක අලුත් රෝග සත්‍යක් නෙවෙයි. එයාට දිගටම එයා ප්‍රතිකාර ගත්තා. දුම රෝග අඳුම සඳහා එයා දිගටම ඉන්හෙල ප්‍රතිකාර ගත්තා. මම හිතන්නේ මේ තත්ත්වය පිළිබඳව ඔබ තීරණය කරන්න අපි මේ කරුණු ඉදිරිපත් කරන විවිධ පාර්ශ්වයන්ගෙන් සුගත් තිලකරත්න මහත්මයා අපත් සමගින් සම්බන්ධ වෙලා ඉන්නවා. ඔබ පැහැදිලිව සඳහන් කරනවද මේ තත්ත්වය පිළිබඳ නිලුකා මේ තරගාවලියට යන්න කලින් ලංකාවේදී ඔබට කතා කළේම නැහැ කියන කාරණේ ඔබ පැහැදිලිව සඳහන් කරනවද? යන්න කලින් කියන්නේ කතා කරගෙන මට ඇගේ මේ
මට මෙහෙම අසනීපයි මට කවුරුත් දෙන්න මට වෛද්‍යවරයෙක් දෙන්න කියලා ඇයි කිව්වේ නැහැ මට ඇයි ඇයි කියලා වැඩකුත් නැහැ මට කියනවා ඇගේ පුහුණු කරෝනේ දේවල් කියනවා මම පුහුණු කරු සම කතා කරලා නමුත් පුහුණු කරු කිසිම අවස්ථාවක මේ ඇය අසනීපයි මෙහෙම කිසිම දයක් කතා කරන්නේ නැහැ පුහුණු කරු පැවසේ මෙයාගේ සැමියාට තෙතන යන්න තියෙනවා නම් හොඳයි කියන වචනේ විතරයි හොඳයි නිලුකා නිලුකා අප සමගින් දුරකතනේ රැඳී ඉන්නවා තවමත් අපිට කියන්නකෝ මේ මේ ඇයි සැමියාව මේ තරගාවලිය සඳහා ගෙනියන්න ඕනේ කියලා ඔබ ඉල්ලීමක් කරේ මල් ක්‍රීඩා සංගමේ ඉල්ලීමක් කරන්නේ මම ඇත්තටම මගේ බෙහෙත් ගැන ඔක්කොම දැනුවත් වෙන්නේ එයා අනික මගේ පිසියෝ විදිහට ඉන්නෙත් එයා මොකද මම ওই මෙඩිකල් එකෙන් මම 2012 ඉඳලා මේ වෙනකම් මම ඒ මෙඩිකල් එකෙන් මාව රිලැක්ස් කරන්න මගේ කිසිම දෙයකට මම මෙඩිකල් එකෙන් මේවා කරලා නැහැ ඉතින් මම එයාලගෙන් ඉල්ලුවේ මගේ පිසියෝ හැටියටත් මගේ බෙහෙත් ගැන දන්නේ එයා හදිස්සියේ මාව එහෙඩ ඕපින් වලට හරි ඒ මොනවා හරි දෙයකට ගත්තොත් මේ එයා තමයි හැමදේම දන්නේ මේ වගේ විද්‍යාත්මක නම් මේ හැමදේම ඉතින් මම ඒ හින්දා තමයි ඒගොල්ලොන්ගෙන් ඉල්ලීමක් කරේ හොඳයි කෙසේ වෙතත් ජාත්‍යන්තර තරගාවලියක් තුළ මේ වගේ ක්‍රීඩා ගම්මානයක් තුළ ඒ වෛද්‍ය පහසුකම් ක්‍රීඩකින්ට අවශ්‍ය කරන වෛද්‍ය පහසුකම් උපරිම මට්ටමින් පවතිනවා කියන කාරණේදී සිහිපත් කළ යුතුයි නැවතාවක් අපි දැන් මේ එක පැත්තකට නොගිහින් මේ කාරණයෙන් මේ කාරණය තුළම තවදුරටත් රැඳී නොසිට අපි යන්න සූදානම් අපේ මල්ල ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව මට තව එක ප්‍රශ්නයක් අහන්න තිබෙනවා දැන් ඔලිම්පික් පරිසාධන මට්ටමට ආපු ක්‍රීඩකින් දෙදෙනෙක් ලංකාව තුළ ඉන්නවා එක්කෙනෙක් තමයි අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ එතකොට අනිත් කෙනා තමයි නිලූකා ගීතානි දැන් අනුරාධට අනුරාධ මෙහි නෙවෙයි ඉන්නේ ඔහු වෙනත් රටක ඉඳගෙන එහි රැකියාවක් කරන අතරතුර තමයි ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ ඔහුට ඔබ බලාපොරොත්තු වන ආකාරයට ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් උදව් කරන්න ඔබට හැකියාවක් ලැබුණද මෙහෙමයි මං හිතන්නේ මෙතෙක් කාලෙකට අපිත් දිව කාලෙකට නමුත් මල්ල කියලා සංගමයෙන් විශේෂයෙන්ම ක්‍රීඩකයන් කියන උදව් කරා කියන හැබැයි මුල් මේ වශයෙන් විශාල වශයෙන් ආධාර කරලා නැහැ ඒ හැම දෙයක්ම ලැබුණේ ක්‍රීඩා අමාත්‍යාංශය හරහා හොඳයි දැන් ක්‍රීඩා අමාත්‍යාංශය හරහා මේ දේ ලැබිය යුත්තේ මේ මල්ල ක්‍රීඩා සංගමය කරන මැදිහත් වීමකින් නේද මේ වෙද්දි ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කවුද ඉන්ද්‍රජිත් පුරේ සහ ගීතන් රාජසේකරට ඒ අවශ්‍ය මම හිතන්නේ විශේෂ දීමනාවක් ලැබෙනවා ඒ වගේම කුරේ පුහුණුවීම් කරන්න කෙන්‍යාවට යන අවස්ථා තුනකදී දැන් ඒක අවස්ථාවක් ගිහිල්ලා තමයි ලෝක ශිෂ්‍ය තරගවලට ආවේ ඒ සඳහා අවශ්‍ය මුදල් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වෙන් කළා තිබ්බා ඒ සඳහා අපි මැදිහත් වීම කරා මම හිතන්නේ එහෙම තමයි මෙච්චර කාලයක් සිද්ධ වුණේ නමුත් මං ඇවිල්ලා මාස 3ක් ඇතුළත මට සංගමයට සල්ලි විශාල තුකයක් හොයාගෙන මේ ළමයට එකපාර සල්ලි දෙන්න අවස්ථාවක් නැහැ හැබැයි ඒ දේ මං ඉදිරියේදී කරනවා හොඳයි ඔබ ඉදිරියේදී ඒ දේ කරාවි කියන විශ්වාසය අපි තුලත් තිබෙනවා කොමුණත් අනුරාධට ප්‍රමාණවත් මුදලක් ශ්‍රී ලංකාව තුලින් ලැබෙනවාද කියන ගැටලුව අපිට තිබෙනවා මොකද අපි දන්නවා අනුරාධ යම් කෙසේ ආයතනයක රැකියාව කරන අතරතුරේදී ඒ ආයතනින් අනුග්‍රහකත්වයක් ලබාගෙන කෙන්‍යාවට පුහුණු වීම කටයුතු සඳහා යනවා කියන කාරණේ අපි දන්නවා කොහොමුණත් ඔබ යම් කෙසේ දේවල් සැලසුම් කළා මල් ක්‍රීඩා සංගමේ සභාපතිවරයා විදිහට මල් ක්‍රීඩා සංගමේ සභාපති විදිහට ඔබ පළවෙනි මාධ්‍ය සම්මුඛ සාකච්ඡාව ලබා දෙන ලක්කඩ ගුවන් විදුලියට එතනදී ඔබ බොහෝ දේවල් සඳහන් කරනවා ඔබේ ඉලක්කයන් පිළිබඳව ඒ ඉලක්කයන් කරා යන්න මූලික පියවරවන් ඔබ අරගෙන තියෙනවද මූලික අධීරයන් වලට ඔබ ගිහිල්ලා තියෙනවද අහතර මැදනේ අපි කියන්නේ සැලසුම් කරලා සීළු දෙල ඇස් කළේ නමුත් අපිට ආපු දවසෙම අපිට මූලික දෙන්නුන අන්තර්ජාතික වශයෙන් අපේ සීළු සමාජිකයන් පිළි නොගන්න තත්යකට පත් වුණා අපි අන්තිමට අගෝස්තු 8-7 ඉඳ තමයි අපි අන්තර්ජාතික මල්ලිකා සංගමය පිළිගන්නේ. ඉතින් ඒ කාලය තුන මාස දෙකමාරක් වෙන කාලයක් තුළ අපිට ස්ථිරත්වයක් තිබ්බේ නැහැ. අපිට මෙතන ඉන්න පුළුවන්. ඒක නමුත් අපි ඒ කාලේ කළ යුතු දේවල් රටේ ක්‍රීඩ අපි ඒ අවස්ථාව වෙන විට කනිෂ්ඨ ශූරතාවලිය සහ ජ්‍යෙෂ්ඨ ශූරතාවලිය තරග දෙකම අපි කරලා තිබ්බා. කිසිදු අවස්ථාවක රටේ ක්‍රීඩ අපි ආපස්සට යන්න දුන්නේ නැහැ. ඉතින් ඒ වගේම අපි ක්‍රීඩකින්ගේ අවශ්‍ය කටයුතු කරගෙන ඉන්නවා. හොඳයි අවසන් වශයෙන් මම ඔබෙන් අහන ප්‍රශ්නේ ඔබට විශ්වාසයක් තිබෙනවද ඔබට හැකියාවක් තිබෙනවද මේ මල්ලල ක්‍රීඩාව අපි ආදරය කරපු මල්ලල ක්‍රීඩාවක් අපි බලාපොරොත්තු තබාගෙන හිටපු මල්ලල ක්‍රීඩාවක් අපිට තිබුණා ඒ සුගත් තිලකරත්න දමයන්ති දර්ශා සුසන්තිකා ජයසිංහ මේ වගේ ශ්‍රේණි කුලවංශ මේ වගේ ක්‍රීඩිකාවන් තරඟ කරපු අවදී ඒ වගේ අවදියේකට අපේ මල්ලල ක්‍රීඩාව ගෙනියන්න ඔබට හැකියාවක් තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවද මම හිතන්නේ ඒකට විශ්වාසයක් තියෙනවා ඒකට හැකියාවකුත් තියෙනවා ඒ සඳහා හොඳ කණ්ඩායමකුත් ඉන්නවා නමුත් මම හිතන්නේ මේ දේවල් එහෙම වෙයි කියලා බලාගෙන ඉන්න බැරි පිරිසක් ඉන්න ඒ පිරිසකින් තමයි මේ ලොකු විවිධ බලපෑම් එන්නේ
ඔය කියන හැමදේම බොරු ප්‍රචාර සහ විවිධ අභූත චෝදනා එල්ල කරන්නේ ඒ හොඳ දෙයක් කරන බලන් ඉන්න බැරි පිටසක්. මට වෙලා තියෙන මිනිස්සුන් අඳුරෙන් කකුලෙන් අදින එකෙන් බේරිලා මේ ගමන යන්න. ඉතින් ඒකට මම හිතන්නේ මම යන ගමට මට ලොකු බාධාවල් තියෙනවා මේකේ. හොඳයි, බාධාවන් මැඩගෙන ඔබට ඉදිරියට යන්නට හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් හැමදාමත් අනුරාධා, රටේ ක්‍රීඩාව වෙනුවෙන් මේ ක්‍රීඩාව තුළ සැඟවුණු දේවල් මතු කරලා පෙන්වන්නටත්, මේ ක්‍රීඩාවේ ඇත්ත යුක්තිය මොකක්ද කියන කාරණය පිළිබඳව ඔබට කරුණු ඉදිරිපත් කරන්නටත් අපි හැමදාමත් සූදානමින් ඉන්නවා. ඒ කරුණු කාරණා සලකා බලලා මේ කතන්දරයේ තියෙන ඇත්ත නැත්ත මොකක්ද කියන එක තීරණය කිරීම අපි හැමදාමත් වගේ ඔබටම බාර කරනවා.